आज रख किया ना ओया कोचे तो मत मांगो तो नहीं मारी बैंड ने आई वांट मना कर एमा वाली ना नंद කියුවේ නෑ ඒක ගහනවා කියලා මම කලින්ම ළඟට ගිහිල්ලා මන්ට සුරජ් අයියෙක් තමයි ඒක සීන් එක කරන්න තිබ්බේ සුරජ් මාප එක්ක ඉතින් මම ස්ක්‍රිප්ට් එක බලලා ගිහිල්ලා ඩිරෙක්ටර්ගෙන් අහපුවාම මේ මේක දැන් මට ගුටි කන්න තියනා නේද අනේ ඔයා සුරජ් අයියට කියන්න මට අයියෙන් ගහන්න එපා කියලා මම කිව්වා ඊට පස්සේ නෑ නෑ මේක ගහන්න නෑ ගහන්න එකක් නෑ ඒක අයින් කරලා තියෙන්නේ කියලා කිව්වා ඊටවස මම සුරජ් අයිය ළඟට ගිහිල්ලාත් ඉතින් කිව්වා අනේ ඔයා මට ගහන්නේ මේ හිමින් ගහන්න හයියෙන් ගහන්න එපා කිව්වේ මම කිව්වා ඉතින් මෑ මට කිව්වා පිස්සුද ගහන්නේ මේ ඕකේ තියෙනව කරන්න පුළුවන්ද එහෙම ගහන්නේ කියලා කිව්වා ඉතින් මම ඒත් කිව්වා අනේ කමක් නෑ ගහන්න ඉතින් මේ ප්‍රශ්නයක් නෑ මං හිතන්නේ මෙයාල මං අකමැති නිසායි කරන්නේ නැත්ති කියලා මොකක් කමක් නෑ ඉතින් ගහන්න මේ කියලා ඉතින් නෑ නෑ පිස්සුද එහෙම කියලා ගිහිල්ලා මේ රීසල් එකක් කරා රීසල් එකේ දැන් එයයි මමයි හස්බන්ඩ් ඇන් වයිෆ් මම යත් එක්ක එකට එක කියලා යමට ගහන්න තමයි තියෙන්නේ. ඉතින් අපි රියසල් එක කරද්දී මෙයා මාව තල්ලු කරා පුටු උඩට වැටෙන්න. ඉතින් ඊට පස්සේ මම හිතුවා දැන් ටේක් එකෙත් මේක තමයි කරන්න කියලා. ඉතින් මමත් මොකද අර එක ටික කියනකට හොඳට අර ටිකක් සද්දෙට මෙයාට ඇත්තටම තරහ යන විදිහට ඒක කරා. ඉතින් කරපු ගමන්ම මෙයාමට එකක් ගැහුවා. ජීවිතේ පළවෙනි වතාවට අර තරු විසික්වෙනවා කියන අත්දැකීම ලැබුණේ එදා තමයි. මොකද ඒ තරමටම ඒ පාර මට සැරට වැදුනා. මට තිබ්බේ පාර වැදුනට පස්සේ මම ටිකක් නපුරු කෙනෙක් ඒකේ යත් එක්ක يعني යා ගහපු ගමන් මට යාට යව මොනා හරි යාට කරලා යන්න තමයි තිබ්බේ තාත්තට කතා කරලා දුවන්න තිබ්බේ ඉතින් අර ඒක වැදුනා විතරයි මාව ෂොක් වුණා මම තප්පර දෙකක් විතර එහෙමම හිටියා ඒ පාර වැදුනට පස්සේ ඉතින් එකපාරම යාගේ මූණ දිහා එකපාරට බලලා මං යා උරුස් දෙකෙන් අල්ලලා පස්සට තල්ලු කරලා උඩට දිව්වා ඉතින් මම හරිම අමාරුවෙන් ඒක ඉවසගෙන හිටියේ ඒ පාරේ ඒ තරම් සැරයි මේ කන මේ කම්බුල මේ ඔක්කොටම මෙහෙම වැදුනායි ගහපු පාර